උලාසනාරුවට මන්ත්‍රීතුමනි, දැන් අපි කතාවල ගොඩක් වෙලාට කිව්ව දෙයක් තමයි මේ සේවකයෝ වැඩි එහෙම නැත්නම් අකාර්යක්ෂමයි දුර්වලයි කියන එක. ඉතින් ඒකට වග කියන්න ඕනත් මේ පාර්ලිමේන්තුවම තමයි. මොකද හේතුව 13,000ක් හිටපු සේවකයන් 26,000 කළෙත් විදුලි බල මණ්ඩලයේ ඉන්න ඉංජිනේරුවෝ හෝ කළමනාකාරීත්වය නෙමෙයි. ඉතින් ඒක නිසා අපි පාර්ලිමේන්තුව විදියට ගන්න ඕන තීරණ ගන්නත් ඕන. මොකද කාලෙන් කාලෙට ජනප්‍රිය තීරණානම් ජනන සැලැස්මවල් වෙනස් කරමින් එක එක හිතේ තියෙන දේවල් කරන්න ගිහිල්ලා තමයි අද මේ අර්බුදය ගොඩක් වෙලාවට අපි මේ මූණ දීලා තියෙන්නේ. ඉතින් මං හිතන්නේ විශේෂයෙන්ම අපි මේ මාෆියා ගැන කතා කරලා වැඩක් නැහැ. මාෆියාවට තිත තියන ප්‍රතිපත්ති ගන්න පාර්ලිමේන්තුවෙන් අපි අද දවසෙන් පස්සේ අපේ වැඩ කරන අමාත්‍යවරයෙක් අපිට ඉන්නෝ, අභියෝග ගන්න ඕන අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් තියෙන අමාත්‍යවරයෙක්, ඒ වගේම සැඟවුණු න්‍යාය පත්‍ර නැතුමාට. ඒක නිසා අපිට එතුමත් එක්ක ලොකු ගමනක් යන්න පුළුවන්. ඒ වගේම සභාපතිතුමාට සාමාන්‍ය අධිකාරතුමා ඇතුළු නිලධාරීන්ටත් ඒ අවස්ථාව ලැබිලා තියෙනවාද? ඉතින් මම විශ්වාස කරනවා 9 වෙනි පාර්ලිමේන්තුව ආරම්භයේ සිටම පෞගේ අවුරුදු දෙකේම අපි කතා කරේ වාද විවාද කරේ මේ ගැන. හැබැයි අවසානයේ ප්‍රතිඵලය තවම ජනතාව මතට වැඩි බරක් දීලා මිනිස්සුන් අපහසුතාවයට පත් කරලා අද වෙනකොට මේ රටේ ආයෝජක රට දාලා යන තැනට පත් වෙලා තියෙනවා. මොකද විදුලියක් බලශක්තියක් නැතුව රටක් ඉදිරියට යන්නේ නැහැ, දුවන්නේ නැහැ, රටක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. රටක් මරණයට පත් වෙනවා අනිවාර්යෙන්. මේක මේ දේ අපිට ක්‍රියාත්මක කරන්න බැරිනුත් ඒක නිසා විශේෂයෙන්ම විදුලි ජනනය සම්ප්‍රේෂණය නිසා බෙදාහැරීම කියන ඒ බහුතර ඒකාධිකාරී දින මණ්ඩලය එක එකතු වෙලා අපිට ඉදිරියේදී කොහොමද මේ වැඩ කටයුතු කරන්න කියන එක තමයි අපි කතා කරන්න ඕන. අද 2018-2019 විගණන වාර්තාවේ මම පොඩි පැහැදිලි කිරීම ටිකක් කරන්නම්. අපිට අද මේ තැනට මේ ජනතාවට මෙහෙම බරක් දෙන්න විදුලි බිල වැඩි කරන්න සිද්ධ වුණේ ඇයි කියන එකට පසුගිය ජුනි මාසයේ කෝප් කමිටුවේදී මේ ගැන හෙළි වුණා. ඒ වගේම විශේෂයෙන්ම මණ්ඩලයේ තිබෙන දුර්වලතා සහ අකාර්යක්ෂමතාවයත් 100%ක් මේ සඳහා බලපෑවා. මොකද ඇත්තටම අමාත්‍යතුමනි, විශේෂයෙන්ම මම මෙන්න මේ කාරණාවත් ඉල්ලා සිටිනවා. අපි මේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන්ට අපහාස කරනවා නෙමෙයි, නමුත් වැඩ කරන්න පුළුවන්, අවදානම ගන්න පුළුවන් දැනුම කුසලතාවේ තියෙන මිනිස්සුන්ව මේ තනතුරු වලට පත් කරන්න ඕන. එහෙම නැත්නම් අර ජ්‍යෙෂ්ඨත්වයේ කියන හැමදාම රාජ්‍ය පරිපාලනයේ ඒ වගේම රාජ්‍ය ආයතනවල මෙහෙම පත් කරන්න ගියොත් අපිට කවදාවත් මේ රට හදන්න හම් වෙන්නේ නැහැ. ඒක නිසා මෙන්න මේකෙන් අයින් කරලා අපි අර ඇමතිවරු කීප දෙනා මේ ගැන කතා කරා. ඒ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතුමයි. මොකද විශේෂයෙන්ම මණ්ඩලයේ තත්ත්වය ගත්තොත් එහෙම මේ වන විට ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක තමයි තියෙන්නේ මණ්ඩලය. විශේෂයෙන්ම 2018-2037 ජනන සැලසුම අනුව 2018-2021 කාලයේ මෙගාවොට් 2032ක් හදන්න ඕන කියලා විශේෂයෙන්ම ජනන සැලසුමේ තිබුණා. හැබැයි හදන්න පුළුවන් වුණේ 661 මෙගාවොට්. ඒක ප්‍රතිඵලයක් විදිහට ගිගාවොට් 263ක් රුපියල් බිලියන 606.5කට ගන්න සිද්ධ වුණා රජයට. හැබැයි මේ ජනන සැලසුම හදන්න ඉංජිනේරුවෝ, ඒ ජනන සැලසුම ක්‍රියාත්මක කරන්නේ ඉංජිනේරුවෝ මණ්ඩලය, ඒ වගේම සමහර වෙලාවට දේශපාලන අධිකාරියට ගිනි ගැඩි දීලා ඒගොල්ලෝ හදන ජනන සැලසුමම ඒගොල්ලෝ කඩන්නේ, ඒක ඒක ඒ සැලසුම කඩන්නේ ඉංජිනේරුවෝ. ඒ වගේම මේක කඩලා ජනන සැලසුම යන්න බැරි වුණාන් පස්සේ හදිසි විදුලි මිල දී ගැනීම අරගෙන රටට පාඩු කරන්නේ මේ ඉංජිනේරුවෝ සහ යම් යම් විදියට යම් යම් අවස්ථාවල දේශපාලඥයෝ සම්බන්ධ වුණා. හැබැයි පසුගිය විගණන වාර්තා බැලුවාට පස්සේ ඉංජිනේරුවෝ කිසිම කෙනෙකුට වග කිය යුතු මේ මණ්ඩලේ ගැලවෙන්න බෑ මේ අපරාධයෙන්. ඒ වගේම විශේෂයෙන් මම කියන්න කැමති මේ මණ්ඩලයට පාඩු වුණේ ඇයි කියන ගැන අපි පුළුල් විමර්ශනයක් කරන්න ඕන. පසුගිය කෝප් කමිටුවේදී අපි මේ සම්බන්ධයෙන් විශේෂ කාර්ක සභාවක් ඉල්ලුවා. ඒ අනුව ඉදිරි කෝප් කමිටුව රැස් වුණාට පස්සේ දිනපතා ක්‍රියාත්මක වෙන පුළුල් විමර්ශනයක් කරන මේ අපේ කමිටුවක් දාලා, පාර්ලිමේන්තු විශේෂ කමිටුවක් දාලා මේ පසුගිය කාලේ මේ විදුලි බල මණ්ඩලය මේ විදිහට අක්‍රමිකතා වුණේ කොහොමද, අකාර්යක්ෂම වුණේ කොහොමද කියන ගැන අපි හොයන්න කටයුතු කරනවා.